හොඳයි අපි යලිත් වතාවක් සජීවව මුණ ගැහෙනවා සුන්දර ශනිදාවයි මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අද හමුවීම තුළ අපි මුලින්ම යන විශේෂාංගයේ නීතිය හා සම්බන්ධ කාරණා කිහිපයක් කතා කරන්න සූදානම් වෙනවා හැබැයි මේ අර සාමාන්‍ය වැඩසටහනකදී නීතිය පිළිබඳව කතා බහ කරනවා වගේ නෙමෙයි අපි බොහොම සරලව සහ අදට වටින සහ හෙට වෙනුවෙන් වටිනාකමක් තියෙන කාරණා ගණනාවකට අවධානය යොමු කරමින් මේ විනාඩි කිහිපය තුළ ඔබත් සමග වටින දෙයක් බෙදා හදාගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මේ කතා කරන දේවල් අනිවාර්යෙන්ම ඔබට යම් මොහොතකදී වටීවි වැදගත් වෙවි. ඒක නිසා අපි අද දවසේත් බොහොම ගෞරවයෙන් ආරාධනා කළ අපේ මෙදිරියට ජ්‍යෙෂ්ඨ නීතිඥ සුගත් හඳුන්ගේ මහතාට බොහොම ආදරෙන් පිළිගන්නවායි බලමුත් මම. නීතිඥතුමනි දැන් මේ අපි පොඩ්ඩක් කතා බහ කරොත් එහෙම වර්තමාන තත්ත්වයන් පිළිබඳව දැන් රටේ යම් දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනගාගෙන යන සූදානම් වෙලා තියෙන වෙලාවක් කැබිනට් මණ්ඩලයක් පත් කරගන්න සූදානම් වෙලා ඉන්න වෙලාවක්. හැබැයි උද්ඝෝෂණයන් තවමත් ක්‍රියාත්මක වෙනවා. මේ සාමකාමී අරගල භූමිය තවමත් දින 35 36 පහු කරගෙන දැන් ඉස්සරහට ඇවිදලා තියෙන වෙලාවක අපි මේ ඉන්නේ. ඒ නිසා මේ අරගලය හා සම්බන්ධ නීතිමය පසුබිම් කීපයක් අපි ටිකක් අවධානය යොමු කරත් හොඳයි කියලා අපිට හිතෙනවා. විශේෂයෙන්ම බොහොම සාමකාමී මට්ටමින් ඉන්න තරුණ පිරිසක් සහ ඒහා බඳුණු වෘත්තිකයන් රසක් එක්ක මේ අරගලය ක්‍රියාත්මක වෙනවා. පහුගියදා ඒකට මර ප්‍රහාරයක් කෙල්ල වුණා. ඒක අපි දැන් කවුරුත් දන්න කාරණාවක්. මේ තත්ත්වය පිළිබඳව කොහොමද නීතිමය පසුබිම් මේ යමක් කතා බහ කරොත් එහෙම? ඔව් අද අපිට රටේ අපි නොහිතපු ගිය සතියේ ඉඳලා බැලුවොත් නොහිතපු යම් තැනකට මේ රට දැන් ගමන් කරනවා. නීතිමය තත්ත්වය සහ ඒහා බැඳුණු දේවල් එක ගත්තාම අද ලෝකෙම කතා වෙනවා. මෙවැනිම සිද්ධියක් තරංගට මතකද නැහැ, පොඩි එක කෙනෙක් කොල්ලෙක් වෙන්න ඇති. 1983 ජූලි 23 මම එතකොට විශ්වවිද්‍යාලේ පළවෙනි වසරේ මගේ විශ්වවිද්‍යාලේ මම විශ්වවිද්‍යාලේ ගිහිල්ලා ජයවර්ධනපුරේ ඉඳලා එනවා. එනකොට රත්මලානේ ෆ්ලැට්ස් වලට ගිනි තියෙනවා, පෙට්‍රල් කෑන් තියෙනවා. අතේ මම තරුණිකයට විචිප්ත වෙලා බලා ඉන්න වගේම මගේ ඔළුවේ තිබුණේ හමුදාවේ නිලධාරීන් 12 දෙනෙකුට ඒ වලේ ඔෆිසර් කෙනෙකුත් එක්කම බොඩිස් කියන්නේ දේහන් ආවට පස්සේ කොළඹට ගෙනාවට පස්සේ තමයි සිද්ධිය ඇති වුණේ. ඕක පිටිපස්සේ ඉතින් විවිධ චෝදනා පසු කාලයක විවිධ ලිපි තිබුණා ලියලා රජයේ හස්තයක් තිබුණා. රජයේ හස්තයක් කියන්නේ රජයේ නායකයෝ සහ මිනිසුන්ගේ ප්‍රකෝපය තුළ තමයි සියල්ලේ. මිනිස් ජීවිත 100ක් අහිමි වුණා. කේවල් ගිනි තැබීම් අද අපි කතා කරු 30 අවුරුදු යුද්ධක ප්‍රශ්නය ඇති වුණෙත් එතන. දැන් මගේ හිටපු ඉස්කෝලේට පන්ති යාළුව පවා අපි ගිහිල්ලා තිබුණා. මේක බොහොම සාමකාමීව හිටියේ. එතකොට මේකත් ඊට පස්සේ අන පනත් නීති රීති සහ ගොඩාක් දේවල් ආවා. අපි ඒවට වන්දි ගෙව්වා. අපි ඒවට නොවටිනා වන්දි ප්‍රමාණයක් ගෙව්වා රටක් ඇතුළේ. අදත් අපි එතන. අද දැන් ආයෙත් අපිට මං හිතනවා ඒ තත්ත්වයට අපි පත් වෙමින් පවතිනවා. ඔයාලට මතක ඇති ගිය 30 වෙනිදා අපි දෙන්නගේ වැඩසටහනදී මං කිව්වා තරංග මේ යන්නේ නීතිය යොදවන්න කියන ඉල්ලන තැනට ගේන්න කියලා. ඒ කියන්නේ බෞසරේ ගිනි තියන්න ගිහිල්ලා අත්‍යදරේනවා ගින්න නිවන්නේ. මේ කොහෙද ජනාධිපතිතුමාගේ ගේගාව බස් එක ගිනි තියනවා පොලිසියෙන් හමුදාව බලා ඉන්නවා. මේ අරගෙන ආව මේක ටික ටික අරගෙන ඇවිල්ලා අපි පිළිගන්නව රටේ තියෙනවා ලොකු ආර්ථික අර්බුදයක්. කොරෝනා වලින් පස්සේ ආණ්ඩුව බොහොම හොඳට එක කළා. නමුත් ඒවත් විවිධ කාරණා මත මේ ලෝකෙම තියෙන අර්බුදයක් තියෙනවා. දැන් පටන් ගත්ත කොහෙන්ද මේක? අපි උදේ පාන්දර හිද්දූෂණය කරන්න ඕනේ නැහැ. නමුත් අර සාමකාමීව හිටපු මිනිස්සුන්ට එක පාටම මේ ෆෝම් වෙච්ච එක අපි කියන්නේ ඒකට මේ ෆෝම් කරපු ෆෝම් වෙච්ච සහ යම් මේ ගහලා ඉවර කරන්න පුළුවන් කියලා හිතන තැනකට මිනිස්සු තල්ලු වුණා. අදමුර ඒ අය බේරේ බැවේ පීනුවා. එතන තිබුණා මේ පොඩි ගහන්නව නම් නාලපලයල්ල කාලපලයල්ල කියලා පොඩි නිකන් දඬුවම් ක්‍රමයක් තිබුණා. හැබැයි ඒ එකම ක්ෂණිකව ක්‍රියාත්මක වුණා රට පුරාම ගිනි තියන්න මරන්න ගහන්න. ඔතෙන්දි දැන් අනාගතයට බාරයි, අනාගතයේ CID එකට බාරයි, අනාගතයේ විශ්ලේෂණය කරන අයට බාරයි. මොකද කරේ, කවුද කරේ කියන එක හොයන්න. ඊළඟට මට මතකයි එදාම ගොඩක් විශේෂයෙන්ම අඳු කුමාර මහත්මයා ඇවිල්ලා කිව්වා අපි ලේ දැකලා තිනවා, අපි ගිනි තැබින්න අපි මේවා නවත්තමු, මේවා ඉවර කරමු. හැබැයි තරංග දන්නවද මේ අද තියෙන පීඩණය? ඒ කියන්නේ ජනතාව ගිහිලා ගෑස් පූලින් වල, එතකොට පූලින් වල
තරගත්තා වැඩ වාහනේ නෙමෙයි. ඒ එවැනි තත්ත්වයේ ඉනකොට ඒ පීඩන තුල මිනිසුන්ට මේ ලොකු හතර වටේ ලොකු පීඩනයක් තිබ්බා. ඒ පීඩනයත් එක්ක කොතනින් කෙලවරුණාද කියන කාරණේ උතනින් කෙලවරු වෙච්ච එක ඇති කියලායි මගේ නම් විශ්වාසය. දැන් නිතරම දැන් මේ ප්‍රහාරයන් පිළිබඳ කතා බහ කරනකොට දැන් මේ මෑතක සිද්ධිය ගත්තත් ඔබතුමාර කියපු 80 83 ගණන් වල සිද්ධි ගත්තත් මුලින්ම යම් හේතුවක් නිසා අපිට යම් සාධාරණයක් හෝ කරන්න පුළුවන් මට්ටමක් තියෙන්න පුළුවන්. දැන් මෙතන සිද්ධියදිත් මේ ගෝඨාගෝ ගමට පහර දෙන්නට ආපු පිරිසට ප්‍රතිප්‍රහාර ඉල්ල කිරීමක් තමයි මුල්ම අවස්ථාවේදී සිද්ධ වුනේ. ඊට පස්සේ ඊට පහුවදා වගේ වෙනකොට අපි දැක්කේ විදේශපාලන පරිගණීම් පැත්තට මේක හැරවෙනවා. ඉන් පස්සේ අපි දැක්කා තව ටිකක් ඉස්සරහට යනකොට මේක මංකොල්ල කැම්බවට පත් වෙනවා. ඔන්න ওই පියවරවල තුන අපි දැක්කා අතීතෙත් ඕක දැකලා තියෙනවා. නීති පැත්තෙන් කතා කරොත් එහෙම. ඔව් මම තරංගට කියන්නේ පළවෙනි දවස ගැන අපි පොඩ්ඩක් කියමු. දෙවෙ පළවෙනි දවසේ එදා රෑ මගේ බැච් එකේ කියන්නේ මගේ නීතිඥ නීති විද්‍යාලේ මගේ ගාව මගෙම යාළුවෝ තුන්දෙනෙක් අපි බොහොම දන්න කියන හිතවත් මේ යාළුවෝ තමයි මොහාන් නීතිඥ මොහාන් සිල්වා චන්දිම වීරක්කොඩි සහ අරුණ ප්‍රදීප් මේ අපේ මිත්‍රයෝ. මම දන්නේ මොන හේතුවකින් මොකද චන්දිම වීරක්කොඩි 2015 2019 අතරත් මේ සිස්ටම් එක මේ විරුද්ධ වෙලා හිටපු. ඊට පස්සේ අවසාන කාලේ ජනාධිපතිතුමාට මොහාන් සිල්වා මොනවෙන් හම්බ කරපු කරලා මේව කරලායිද නැත්නම් මේ කණ්ඩායම අතර විරුද්ධව හිටපු කණ්ඩායම්. එතකොට මේ අපේ අපි පුදුම වෙනවා ඇයි මේ අයට මේ ගිනි තියන්න ඇති වුණේ. අන්න බලන්න මොකද්ද එතන තියෙන තැන හොයලා බැලුවා කාරිය මගේ තව අපේ ඉන්න තව අපේ අවිසාවෙල ඉන්න මට වැඩි පහළ බැච් එකේ මොකද්ද ඔය සීතාවක ප්‍රාදේශ සභාවේ සභාපති ඒ ඒ ඒ ඒවා තව අනිත් ඒවත් ගත්තාම මේ හිතාගන්න බෑ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හැබැයි ඕකේ නීතිමය தත්ත්වේ ඔයාලට මම එදා කිව්වා වගේම කරන හැම දෙයක් පිටිපස්සෙම every action has a reaction. දැන් පුළුවන් CCTV වල අරමයි බල්ලා කවුද මේවේ මූලිකත්වයේ අරගෙන තින්නේ කවුද මේවයේ මේව මෙහෙවලා තින්නේ මිනිස්සුන්ට පැහැදිලි චිත්‍රයක් රටට දෙන්න ඕන. මම කියන්නේ ඒකයි දැන් නීතිය ක්‍රියාත්මක දැන් මංකොල්ල කැම් පිළිබඳව අනර්ථ කිරීම පිළිබඳව එතකොට පෙළඹීම් ඊළඟට දන්නේ සංග්‍රහයේ අනුබල දීම මේ සියල්ලටම නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒකයි මං කිව්වේ දත් අපි පරිස්සම් විය යුතුයි සුන්දර නැත්තම් ශුද්ධ වූ අරගලයක නාමයෙන් ඇවිල්ලා වෙන තැනකට මේක තල්ලු කරනවා. පළවෙනි දවසේ අපි කිසිසේත් පිළිගන්නේ නැහැ. කිසිසේත් නීතිඥ සංගමයේ ගිහිල්ලා පවුරක් වගේ හිටියා මට ඒකට යන්න බැරි වුණාට. තරංග දනවල මට ජීවිතේ හිතෙන එක දෙයක් තමයි මේ වෙනකොට ඔය සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කම්පාවට සහ මේ පශ්චාත්තාපයට සහ කනගාටුපත් වෙනවා ඇත්තේ හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ මම දන්නවා එතුමා අවුරුදු 32ක් තිස්සේ මම පාදයාත්‍රා පවා එතුමායි ගිහිල්ලා තිනවා. ඒ තරම් සංවේදී බවක් තියෙනවා මේ වෙනකොට දහස් වාරයක් අඬනවා ඇති. හැබැයි ඒ වෙලාවේ සංවේදී වුණ නැහැ නේ ඇයි මේ වගේ තත්ත්වයකට පත් උනේ? මෙහෙමයි. ඒ වගේ කියන්නේ රටක පාලකෙක් ඒ වගේ කෙනෙක් තවත් කෙනෙකුට පොළඹවන්න පුළුවන්ද? දැන් ඔබතුමා කියයි නෑ එතන ඉඳපු අනිත් පිරිස තමයි මෙතන කලින් කතා කරපු පිරිස තමයි මේ විදිහට කතා කරලා එතුමාව මෙතෙන්ට ගෙනාවේ කියලා. හැබැයි හිතන්න දේවල් තියෙනවා නේද? පැහැදිලිවම එතුමාගේ එක වචනයක් තිබුණා නම් මම යන එක තීරණය කරන්න මට යන්න එපා කියලා බොහොම ස්තුතියි සාමකාය විසිරෙන්න. ඈ ඊට වැඩිය ඉන්නවනේ ෆෝම් කරන අපි කියන අපේ භාෂාවෙන් ෆෝම් කරන අය. සහ මේක මේ ඕකට හොඳ කතාවක් අනුර දිසානායක මහත්තයා කිව්වා. මේ කිව්වා මේ පරණ ට්‍රික්ස් ඒ කියන්නේ 60-70 ගණන් වල ට්‍රික්ස් දාලා වැඩේ ඉවර කරන්න කියලා. එහෙම කරන්න බෑ තරංග. අපි දෙන්නත් එහෙම අපිත් එහෙම අපි ඉන්නේ අද වර්තමාන සමාජයේ එහෙම කරයි කියලා එහෙම චණ්ඩි කියලා එහෙම මේ මර්ධනය කරයි කියලා නවත්තන්න පුළුවන් තැනක මේ සමාජයේ නැහැ. කොටිම අපි ගෙවල් වල ගිහිල්ලා අපි දැන් අපි මේ කතා කරලා අපි අවුරුදු 60-70 මිනිස්සු අපි අපේ දරුවෝ තමයි අපෙන් ප්‍රශ්න අහන්නේ. අපි කතා කරනවා අපි කටවහගෙන අහකට යනවා. ඒ නිසා මේ උපක්‍රමය සම්පූර්ණ වැරදි. ඒ වගේමයි කට්ටිය අධිකරණය මේ රූපහාන ඉදිරියට ඇවිල්ලා කිව්වා නිහන මම ඒක ඉස්සලක් කිව්වේ හරිස් බොහොම සංවේදීව කිව්වා අනුරසනා මහත්තයා මේක නවත්තන්න මේ ගිනි තැබීම. හැබැයි අපි කවුරුත් දන්න දේ තමයි ඔබ ඇහුව දෙවෙනි ප්‍රශ්නය. ඊට පස්සේ යන්නේ මංකොල්ල කෑම් වලට. ඈ මංකොල්ල කාපු දැන් කොච්චර දිනවද? අර ඇවෙන්ඩ්‍රා ගාඩන්ස් හොටෙල් එක තියෙන බඩුමුට්ටු අරගෙන යනවා වාහනේ. මේ දවස් සමාජ මාධ්‍ය ජාලාවල යනවා. වාහනේ කරගෙන යනකොට අහනවා ඇයි ඔය අරගෙන යන්නේ? ඇයි අපේ අරග අපේ ශුද්ධ වූ අරගලයේ
කිලුටු කරන්නේ මේ වචනනකොත් තියපියව දාලා එහෙමයි මේ ඒ කණ්ඩායම් වැඩ කළේ නේද මේ පහර දෙමු සිද්ධ වුණා අපි දැක්කා ඔව් ඒකයි මගේ දැන් ඔය 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 තත්ත්වය ඊළඟට තරංග දැන් පුද්ගලික දේපොළ වලට හානි කිරීම තුල කැඳෙව්වා මොකද්ද හදිසි නීතිය තුල හමුදාව ඊළඟට මගේ තියෙන ඊළඟ කාරණේ තමයි දැන් මේක කොතනකින්වත් නවත්තන්නේ නැහැ කියලා කණ්ඩායම් සපත වෙනවා මම සියත නිවුස් අහන්නට අන්තර ඒ කියන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය මණ්ඩලයේ දහස් ගණනින් ඇවිල්ලා සමහරට එන්න පුළුවන් මේක කොහොමවත් නවත්තන්නේ නැහැ මේක අපි අරගෙන යනවා කියලා මම ඒ සහෝදරයන්ට කියනවා බොහොම හොඳයි යන්න ඕන නායකයෝ පිළිබඳ සංවේදී බව තියෙන එක නා නෝ ඩීල් ගම කියලා ගැහුවේ ඒ නිසා හැමෝටම හොඳම ගම ඒක මට තියෙන්නේ ඒ නිසා යන්න ඕන හැබැයි මට ගෙදර යන්න ඊයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ආපු ගමන් උදව්වට ආව හතර දෙනා කවුද කියලා හොයන්න නේ ඇමරිකාව චීන ඉන්දියාව ජපාන ඕකම තමයි පෙරලෙන්න යන මේ සමාජ සිස්ටම් එක වෙනස් වෙන යන බොහොම වෙලාවක බොහොම කල්පනාවෙන් හිතුවොත් අපිට ඕන ලෝකෙ පෙරලන්න ලේසියෙන් දෙන්නේ නැහැ ඒ නිසා විශ්වවිද්‍යාලේ අපි විශ්වවිද්‍යාල යන කාලේ ඉඳලම ඔය අන්තරේ තිබුණා ඔය මං කියන්නේ ඒ කට්ටිය එළියට ඇවිල්ලා රටේ ජනතාව දැනුවත් කළා ඡන්ද සිස්ටම් එකකින් මේක විනාශ කරව ගන්න පුළුවන් තත්ත්වෙට අපි එළියට ආපු අය අද ඡන්දේ දුන්නා එක්කෙනෙක් එක ගහන්නේ එක පවුලක එක්කෙනෙක් ගහන දුන්නා මේ 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 3-4 දෙනා නෙමෙයි මේ ක්‍රමේ එන්නේ නැහැ නැවත ඒ නිසා අපි මං එදා ඉඳලා කියන එක අපි හරීම අසංවේදී ආත්මార్థකාමී දේශපාලන චරිත දැන් මම අපි ගත්තොත් අපි විශ්වවිද්‍යාලයේ ඉන්නකොට මේ දේශපාලනේ කොමියුනිස්ට් පක්ෂය සම්බන්ධ වැඩ කළා ආවට පස්සේ මේක යනවා තේරුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අන්තිම රට වෙනුවෙන් වැඩ කරන්න ඕනේ කියලා සිහල උරුමයට සම්බන්ධ විවිධ දේශපාලන ධාරාවල ගමන් කළා ඊළඟට රටට යුද්ධයක් එනවායි කියලා රත්නශ්‍රී මහත්තයාලායක එකතු වෙලා මම තනියෙන්ම හිතලා මේක මේ කරන්න ඕනේ කියලා රණවිරුවන්ට ගීතයක් ගායනා කළා ආයුරක්කන්තුමා වඩා ගමන යන ගමන දැන් හිරිවැටිලා වගේ බලාගෙන ඉන්නවා දැන් කරන කියන දෙයක් ගැන හිතා ගන්න බෑ ඔන්නම් අපිට තියෙන අරගල භූමියට යන්න එතනින් එහාට යන්න බෑ එතනින් මෙහා පැත්තේ මේ කණ්ඩායම් දෙක ගැන අපි තරුමත කරන්නේ නැහැ. උතුමා දැන් එකතැනකද කිව්ව මේ රටවල් හතර පිළිබඳව වර්තමානයේ මේ සහය සඳහා පැමිණෙන එහෙම නැත්නම් ෂණිකව මුණ ගැහුණු රටවල් හතර සහය නියෝජිතයන් පිළිබඳව කතා බහ කරනකොට ඔබතුමා එතන පුංචි රතු එළියක් උද්දල්ලනවද ඒ අතරතුරේ? මම අනිවාර්යයෙන් පැහැදිලිවම ඒගොල්ලන්ගේ ඕනෑ එපාකම් වලට යටත් වෙන්නනේ මේ පාලකයන්ට සිද්ධ වෙන්නේ දැන්. මොකද්ද තියෙන්නේ? සියලුම කොන්දේසි වලට යටත් වෙන්න පුළුවන්. ඕක මං හිතන්නේ අපි මොනකොට දේශපාලන චරිතනේ. කොයි මල් වීරවංශ මහත්තයා තව දේශපාලන කීප දෙනෙකුත් ඊයේ කිව්වා. ඊට පස්සේ කිව්වොත් අපිට මේ උදව් ටික දෙන්නම්. ඔබලව නැගිටවන්න, ඔයගොල්ලන්ව නැගිටවන්න. අපේ මේ කිවිසුම් වලට මේ ස්ථාන වලට යටත් වෙන්න ඕනේ කියලා. මොකද එහෙම නොකරපු ඉතිහාසයක් නෙමෙයි වර්තමාන අගමැතිතුමාට තියෙන්නේ. හැබැයි දැන් වර්තමාන තරුණයේ දැන් මේ ජෙනරේෂන් එක හුඟක් වෙනස්. හැම මොහොතකම දැස් දල්වාගෙන බලාගෙන ඉන්නවා. ඒ තරුණයන් විතරක් නෙමෙයි වෘත්තිකයන් බොහෝ පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම ඔබතුමා නියෝජනය කරන ශේත්‍රය ගත්තත් නීතිඥ වෘත්තියේ ඉන්න බරපතල චරිත ගණනාවක් අපිට මේ මොහොතේ පේනවා. මේ සියල්ල ඇස් අරගෙන බලාගෙන ඉන්නවා. හැබැයි පරණ ගහපු දෙයක් දැන් ගහන්න පුළුවන් වේද? නැහැනේ තරංග. දැන් බලන්න ඊයේම Facebook එකේ අරගෙන සහ ඒ අදාළ මේවා නම් කී දෙනෙක් දැන් විවිධ අදහස් වල කැඩිලාද කියලා. ඒවා දේශපාලන මතිමතාන්තරනේ. මතිමතාන්තර වලට කැඩලා. ඊට පස්සේ දැන් සමහර අය කියනවා මොනවා වුණත් කමන්නේ මේ රටේ ජනතාව පෙළෙන පීඩණයෙන් ගොඩ දාන්න. එතකොට ඊළඟට නීතිඥවරුන් ඉන්නේ එක්තරා සීමාවක් දැන් නීතිඥවරු එක්කෙනෙකුටවත් පුළුවන් ද අරගල භූමියට උදව් කරන්න පුළුවන්. දැන් ඔය ඒ වේදනාවෙන් ඒ ප්‍රකෝප වීමෙන් හරි මොනවා හරි එකකින් මංකොල්ල කාපු කිසි කෙනෙකුට. එහෙම නැත්නම් මේ ගෙවල් ගිනි තියපු කිසි කෙනෙකුට එක කෙනෙකුට පුළුවන් ද නොමිලේ වෙන්නේ ඉන්නේ. පුළුවන් ද වැටක් වගේ ගිහිල්ලා අධිකරණයට ගිහලා මේ අර එවලේ ගෝඨාව ගමට ගහපු නිසා මේ කට්ටිය මේ ප්‍රකෝප වෙලයි කියලා ඒ අය බේරන්න ඉදිරිපත් වෙන්න පුළුවන්ද අපේ සීමාවල් තියෙනවා ඊළඟට මම දක්වන රතුවිලේ තමයි මම මේ මට මේ ගැන අත්දැකීම් තියෙනවා විශේෂයෙන් මොකද මම ආණ්ඩුවේ යම් ඉලතල විට 2015 ඉඳලා 2019 වෙනකන් ඊට පස්සේ මොනම දෙයක්වත් නැහැ ඒකෙත් විවිධ හේතු තියෙනවා කොන්දේසි දානවා කොටිම ගත්තොත් වරාය නැගෙනහිර ඉල්ලුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කාලේ එතකොට ඒක නවත්තකට මහින් සමසිංහ මහත්තයා ජනාධිපතිතුමාව ගෙන්නලා එදා ඕගන වරාය සභාපතිවරුන්ගෙන් අහන්න මේ මුත්‍ය සමුදියාගේ ඒ නිසා මම රතු එළියක් දක්වනවා මේකට අපි පරිස්සම් වෙලා අපි යන්න කියන වේගෙම්ම ගියයි කියලා හෝ මේක සංවේදී වුණේ නැත්තම් දැන් දැනුත් දේශපාලන වශයෙන් අනුකරණය කරන අව්‍යස්ථාවක්
විවස්ථාවක පිටින් පත් වෙච්ච කෙනෙක්නේ දැන් මම නම් ඒ කියන්නේ මම කියන්නේ මේ පිළිහුඩු ටයිප් එකේ දේශපාලනයක් වුණේ ඈ පිළිහුඩු එක්ක ඇවිල්ලා ටක් ගාලා අරගෙන ගියා කියලා වගේ. ඒ කියන්නේ ඔය කාටවත් ආරාධනා කියන එක බොරු. මම කියන්නේ ඒක මේ මෙතුමා ගත්තේ මෙතුමා මේ යන ක්‍රමයේම කන්ටිනියුන්ස් එකක්. ඒ කියන්නේ ආරාධනා කියන බොරු කියලා අපිට චෝදනා කරන්න බැහැනේ. ඒක බොහොම ප්‍රසිද්ධිය ආරාධනා කළා. ඊට පස්සේ ඒකට ප්‍රතිචාර දැක්වීම ප්‍රමාද වුණා. අවසාන මොහොතේදී යලිත් වතාවක් නිකන් නිින්දෙන් ඇහැරිලා වගේ තමයි ප්‍රතිචාර දක්වන්න සිද්ධුනේ සමහරුන්ට. නෑ. සජිත් මහත්මලාට ඇවිල්ලා එකපාරටම මේක අරගන්නේ කිව්වහම අරගන්න එක මම හිතන්නේ නෑ. මිනිස්සු අතර සාකච්ඡාවක් තියෙනවනේ. මම දන්නේ නෑ අනුකුමාර මහත්තයාට ඇවිල්ලා ගන්නයි කියලා කිව්වද කියලා. හරිද? මම ඒක මම දන්නේ නෑ. මට නම් ඒක තාමත් හරියට හුන්නේ ලියුමක්වත් ඇරියද කියලා. ඒනොනේ මේ මුකුක්වත් නැති කෙනෙකුට මේ ගිහිල්ලා එකපාරට බාරගත්තේ. දැන් අපි මොකක්වත් නැතුව හිතමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට අගමැති වෙන්න ඕන මේ മന്ത്രിවරුන්ගේ බහුතරය කැමැත්ත තියෙන කෙනා. ඉතින් මේ මොමල කල්ුණේ කැමැත්ත තියෙන බව පැහැදිලිවම පෙවුණානේ. 113ක් තියෙන කෙනේ පැහැදිලි පේන කෙනාට කතා කරන්න බුණ මොකද පක්ෂෙන් ප්‍රධාන වශයෙන් ආපු කෙනානේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නියම දසමේ ලීලා ඉදලා අගමැති වුණේ මේ ජනාධිපති වෙනකොට අගමැතිපත් කරානේ. ඉතින් දැන් මේකේ මොනවත් නැහැනේ. ඒවා එතකොට මම කියන්නේ එතකොට දැන් 113 පෙන්වන්න වෙන ඉස්සරහට. ඉතින් 113 පෙන්වන්න බැරි වෙයි කියලා අපි හිතන්නේ. මොකද කවුරුත් බලන්නේ මේ අර මැරෙන යන මිනිස්සු පිදුරු ගහෙත් එල්ලෙනවා. ඒ නිසා මේ මොකද්ද ඩිෆෙන්ස් එක. ඒතර මේ ජනාධිපතිවරයා පිදුරු ගහ කැල්ලුණා කියලා තමයි කියන්නේ. මම කියන්නේ නෑ මම කියන්නේ ජනතාව සහ පොදු ජන එක්සත් පෙරමුණේ කට්ටිය 113ට වැඩි කරලා දෙන්න බැරි නෑ. අදත් මම දැක කියනවා මේ ඒ කියන්නේ අපි සංවේදී වෙලා නැහැ තවමත් ගාලු පිටියේ ගාලු මෝදොර තියෙන අරගලියට. අපිත් දැන් සංවේදී වෙලා තියෙන රටේ තියෙන ආර්ථික පසුබෑමට ආර්ථික හිඟයට. ඒවා මේ නෑ බෑ කියලා සහ ඒවට මම මේ මතවාදී සහ විවාදයකට මම යනව නෙවෙයි මම මේ කියන්නේ. කොළඹ ඉන්න මිනිස්සෙකුට භූමි තෙල් ලිපක් ගෙදර දාන්න බෑ මේ ෆ්ලැට්ස් වල ඉන්න මිනිස්සුන්ට. දර ටිකක් නෑ. ගෑස් ටික ඕනෙමයි. ඊළඟට මහ බැංකු අධිපතිතුමා කියවනේ මම තව සුමානේ දෙකයි බලන්නේ මේකට විශේෂ උදව් වුණා මගේ යාළුවෙක් ඉන්නවා යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා අමාත්‍යාංශ ලේකම්වරු මම ඊයේ කතා කළා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරේ බණ්ඩාරනායක මම කියන්නේ මොකද අපි දැන් නැහනේ ඒ කියන්නේ ලේකම්වරු සියලු දෙනාම මේ වෙනකොට දැන් මේ පත් කරපු ඒව ඇරෙන්න අනිත් ලේකම්වරු නැහැ මමත් ආයතන ප්‍රධානිකයට ඉඳලා තියෙනවා ආයතන තුනක අමාත්‍යාංශ ඇමතිවරයන් නැති වුණා ඇමතිවරයෙක් කැබිනට් ඇමතිවරයෙක් වුණේ මයි මුදල් පාස් කිරීම ලේකම්වරු දැන් මේ වෙනකොට ඉවත් කළා නැහැ ලේකම්වරු නිකම්ම ඩිෆන්ක්ටුස් ඒ කියන්නේ ඒගොල්ලන්ව දැන් පත් කිරීම කරන්න එපා නැවත ඒ කියන්නේ රජයේක ලේකම්වරු ඉන්න ඕනේ නමුත් ඉවත් කළා නැහැ උන්ට තවමත් ඒ වගේ කිම තියෙනව නේද නෑ ඉල්ලා ස්විච් එක මම මේ කැබිනට් ඇමතිවරු ඉල්ලා අස්වන ඒ අදාළ අමාත්‍යාංශ මේ වචන ලේකම්වරු මේ බලතල නැති වෙනවා එතකොට පත් කරපුවා ඉතින් මම කියන්නේ මේකයි දැන් ඔය 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 කාරණේ මත විවිධ අයට විවිධ විදිහට අර්ථ දක්වනවා. මොකද අර්ථ දක්වීම එකක් තමයි රට මේ යන විනාශය. රට කියන්නේ ජනතාව විඳින දුක. ඒ දුකේ ගැලවුම් කරුවා තමයි මේ දැන් පත් කළ තියෙනවා කියන්නේ. ඔව් දැන් ජනප්‍රියම කතාවනේ මේ ආර්ථිකයෙන් ගොඩ ගන්න ඕන නම් පත් වෙන්න හොඳම කෙනා තමයි දැන් මේ පත් උනේ කියන කාරණාව. ඔව්. ඔව්. ඒකට ඔබේ අදහස් කො? මම මෙහෙමයි. මගේ නම් මම දැඩි ලෙස විශ්වාස කරනවා මේ පත්කිරීම තුළ ඊට වැඩි එහා ගිය ව්‍යවස්ථාව රද්දක් කරලා තියෙනවා. දැන් ඒ ඊළඟට ජනතාව හෝ රටේ අර්බුදයේ ඉල්ලා සිටියේ ව්‍යවස්ථා සභාවක් කරන්න. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා අදත් ඉන්නවා. අදා එදා ආරගලේ නොතිබුණා නම්. එදා මේ අනවශ්‍ය ඒ ඔය ඔය මේ මේවක නොතිබුණා නම් ඔය පහර දීම් නොකළා නම් අදත් ඉන්නවා. එතකොට මේක හදන්න පුළුවන් කණ්ඩායමකට එකතු වෙලා මුණ දෙන්න කියලා. දැන් මේ තනි පුද්ගලයෙක් වටා රැඳෙන අපි දැන් රණවීර වික්‍රමසිංහ මහත්තයා බලොත් දැන් කවද ගියේ? එතකොට තව කෙනෙක් ගැන හිතලවත් ඉන්නවද මිනිස්සු? මේම ඔක්කොම මේ ක්‍රමය මගේ මේ සිස්ටම් එක පවත්වාගෙන යෑම සඳහා තමයි මේ සියල්ල. දැන් පොදු ජන එක්සත් පෙරමුණේ ඇයට පුළුවන් ද ඡන්ද නොදී ඉන්න රණවීර වික්‍රමසිංහ මහත්තයාට? අගමැති පත් කළේ ඒකනේ ඔය සමහර කතා කියන්නේ මේ සාටකෙන් ටයි එක දාගත්තු
Eka mangke deng wai no deal gama kene honda sang wai di ada hasan. Gota gama e bidheta e gama karanon. E oye aragale nisa barra patala samaje binyane ake ken samaje denumak minisun tawa. Saha samaje denat teng wolta deng vita mebim pawatino. Gama ker. E yatara ture tama e ni di nyawere kete. Api denna ada katakale tu pradana ma truka wai. E tule arahin saka minisun ke gebal gini tia pua. Mata iya lak pura magi nih tiga mata aku kalah. Oh, apa dia tahu ini ada ke kalah aktif ini kan magi nih. Oh, kena nih sa. Awasan macam nomor pertanyaan kita dapat kerana nama mevila wedi. Wurti wedi ekpi dihata. Wadah kat tanah suruh ke ini kan sah pitte kan iran teren ma madhya hamwe apa hita tu nih nih bohode kian kan ekpi dihata. Jana tahu ada nih tiga paling demo kan. Ini tu mungkin barra pasalam pas. Mata jana tahu ada kibut ane kuhmahari. US segini inna, badak inna, US segini inna, aragal karan nepa, sama inginna, kelakian inna, mana puluang kamat nene. Ilangat metatte meturut agiot, api ekine kard gevalalai inna metatte ite, patte inna puluang. Niti mevasengatoh, janatawan mam pahdi lukena meida osela, barra patale samaje horakang medi, parisangwin. We parisangwin inna kiena asare, kiena wacane atul, etule, gudat deval dino. Desa pahlna masih. Ikkak kerali kandang orang sahabagi novim sah eva. Ilangat a mereka yang ini, rata pura sih kerja itu. Kisim kene puter aitiak naya tawat kene ku gede pelagi nitian. Tawat kene ku jiwite mahamba kerana tu deval nitian. Ini sah ehem kerana ada kaham satu tuwe nawa, api dakine nawa, api na nikang ya huat. Mereka keran nipah ke lekian, deh pula binas keran nipah. Oya horakang kelaya, asim itu leh sambu keraya, vivid deval keraya, kian eva te, nitien danuang keran, udah uen. Jangan tahu ada kian nanti ini, api puluan tarang, pravesa men kat, ada katay itu keramu, kalpana men katay itu keramu kian karnya, misalnya mata kian nbe, koi wilayah men prasnya, misalnya dengan adi berawa nabi, mungkin mereka tamat ini, gini godek, api api te pahki pamaning. Ekine kata udah ukuraming, eva game nihan de, mama yang permainan ke desa bawah nanti yang nihan de tawa ya darno, namu jangan tawa, tamangge badagi nanti bumi telil lekine, me kaya kahana udgoshkan apa poli nih, mangkanya puluan tarang, badagi nanti ini parisam bilne, tamang kerana kianade desa, depette innae kerana kianade pelibadan obat, yang baga kimi kita darane sidde baby, ini sa provinsi men, kata itu kerumun kian karena tamai Just, itu jenis juga tanggung jawab mata anak pegawai ini. Sudi ada dalam se, me udah sana, api sunder sini dawaram kerapin, me ikutun kata bah venuen, aida usk kami mula kehilah kata bah itu, mohon sudi, aibuan. Aibuan. Dina pata alat video sah pravarti nara mail mata, ihat the button neka klik ker, sieta TV subscribe keranna. Video gana mulin matanakan, memasin wa klik karanna.